පෙරේද අපි පාර්ලිමේන්තුවේ හිටියේ නෑ ඊයේ සිකුරාදා වෙනි බ්‍රහස්පතින්දා අපේ විජිත් සහෝදරයාට හදිසිය රෝවල්ට යන්න සිද්ධ වුණා නේද ඒ නිසා අපි මම එදා රෑ තමයි ආවි පාර්ලිමේන්තුවේ හිටියේ නෑ හිටපු නැති බව දැකලා ප්‍රසන්න රණතුංග කියනවා මොකද්ද JVP අරමුදලට ක්‍රිකට් බෝඩ් එකේ සම්මි සිල්වා සල්ලි දීලා කියලා මම රෑ ආවි මං හිටියේ එදා ටිකක් පාර්ලිමේන්තුවේ යන්න නැතුව නිකන් මේක බලපුවම යන්න නැතුව බෑනේ ගියා ගිහලා මං ඉස්සරලම කිව්වා මොකද්ද ඕන එකක් කියන්න කලින් කියන මිනිහා කවුද කියලා බලන්න ඕන කියන මිනිහා කවුද කප්පංකාරී ලියාපදිංචි කප්පංකාරී මම එයාට කිව්වා මම මේක පාර්ලිමේන්තුවේත් කියනවා එලියෙත් කියනවා කිව්වා මේක ඉලි කියන්නේ නැත්තම් අහින කිව්වේ නෑ නේද කියලා ගලු කිව්වේ කප්පංකාරී කප්පං ගෙනේ වරදට අවුරුදු 4 නැඟ බෙදලා ඉන්නේ කප්පං ගෙනේ වරදට කෝටි දෙකම හරක වැඩයක් ගාපු මිනිහෙක් කප්පං ගෙනේ වරදට ලක්ෂ 20ක වන්දියක් නියම වුණු මිනිහෙක් හරිද ඔන්න කියපු මිනිහා ඊට පස්සේ මම ඇහුවා කියන්න සාධක තියෙනවද නෑ මේ මට කවුද කිව්වා දැකද නෑ මට මේ කවුද කිව්වද මම ඒ කිව්වේ කවුද නම නම් කියන්න බෑද ප්‍රසන්න රණතුංගට කියන්නේ පුළුවන් නම් බෝක එළිය කැපන්කෝ පාර්ලිමේන්තු කිව්වට මුකුත් කරන්න බෑනේ මතක තියාගන්න මහා ජනයාගේ ධනය සත්‍යයක් හොර කන්න කරන නාස්තිනු කරන ව්‍යාපාරය ජාතික ජන බලවේගී බව මේ රටේ ජනතාව දන්නවා එහෙනම් මේ රට ගොඩනගන්න ඒ වැඩේ වුණා ඒ වැඩ කළ යුතුයි ඒ වැඩේ කරන්නේ වංචාව දූෂණය නාස්තිය නතර කරන පාලනය හදන්නේ ජාතික ජන බලවේගය හදන පළමු පියවර ඒක විතරක් නෙවෙයි ඒක විතරක් නෙවෙයි මොකද කරන්න ඕන මෙතෙක් කාලයක් මහා ජනයාගේ ධනය හොරකම් කරලා එක් රැස් කරගෙන තියෙන ධනය ජලි පවර ගන්න වැඩිත් අපි කරන්න ඕන කරනවා හරි සමහර අය කියන බෑද පුළුවන් පළමු ගැසට් එක ගන්න මොකක්ද දන්නවද පළමු ගැසට් එක තමයි මල්වානේ බැසිල්ගේ ගෙදර සහ ඉඩම යලි ආණ්ඩුවට පවරා ගැනීම බලමු බලමු හැපිලා අද කියලා යන්නේ ඇයි ඕකට නඩුවක් ගියා නඩුවක් කරනකොට බැසිල් ගිහිලා අධිකරණයේදී කියනවා මුදල් විසුද්ධි කරන පනත අනුව තමයි නඩුව දෙන්නේ මුදල් විසුද්ධි කරන පනතෙන් කියන්නේ මොකද්ද තමන් දේපල උපයාගත්තු ආකාරය පැහැදිලි කරන්න බැරි නම් ඒ දේපල පවර ගන්න පුළුවන් දඬුවම් දෙන්න පුළුවන් දැන් බැසිල්ට නඩුව දැම්මා මල්වානේ ඉඩම ගන්න සල්ලි කොහෙන්ද මල්වානේ ගේ හදන්න සල්ලි කොහෙන්ද කියලා ඕක තමයි නඩුව බැසිල් ගිහිල්ලා මහා නඩුව අධිකරණයේදී කිව්වා ඉඩමත් එයාගේ නෙවෙයි ගේත් එයාගේ නෙවෙයි කියලා එහෙනම් අනිවාර්යෙන් ගන්නවා දැන් එයා මා අධිකරණේ කියලා ඉවරයි එයාගේ නෙවෙයි කියලා නේද සතියක් දෙමු කාගේද කියලා කියන්න කියලා සාධාරණ වෙන්න කවුරුවත් ඉන්නේ ඇයි කාගේද කියලා කියන කෙනාට යාට සල්ලි කොහෙන්ද කියලා ඔප්පු කරන්න බෑ අන්න එතෙන් සිට පටන් ගන්නවා මා ජනයේ දීපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කළා තියෙන දීපල යලි පවර ගන්නත් වංචනිකයන්ට දඬුවම් දෙන වැඩේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කරනවා රට හැමතැනකටම එක්සත් ජනපදයේ සාමාන්‍ය එක්සත් ජනපදයේ ශ්‍රී ලාංකිකයන් ටික හොඳ ජීවිතයක් ගත කරනවා විශාල වැටුපක් ලැබෙනවා දියුණුතම වාහන පාවිච්චි කරනවා දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙනවා නිවාඩු කාලෙට කොහේ හරි රටකට යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා සාමාන්‍ය හොඳ සුඛවිරින් සහිත නිවාසයක් තියෙනවා හැබැයි ඒගොල්ලෝ අපේ රැස්වීම වලට අවිලගෙන මොකක්ද සහෝදරයා අපි ඕගොල්ලෝ කරේ විශ්වාස කරන අන් කවරක් නිසාවත් නෙවෙයි අපේ මාතෘභූමිය මේ හිඟන තත්ත්වයටපත් කරේ මේ පාලකයන් මේව හොරකම් කරලා ඕගොල්ලෝ ඒවා පවර ගන්න පිළිබඳ විශ්වාසය තියෙන නිසා තමයි අපි එන්නේ කියලා කිව්වා ඒක තමයි අපි කරන වැඩේ හැබැයි අපි දන්නවා ඒක කරාටම හදන්න බැරි බව ඒක කරාටම හදන්න බෑනේ හැබැයි ප්‍රංශයේ ප්‍රශ්න 150ක් විතර බේරෙනවා හොරකම නතර කරොත් වංචාව නතර කරොත් වංචා කරපු දේපල පවර ගත්තොත් වංචනිකට දඬුවම් දුන්නොත් ප්‍රශ්න 150ක් විතර බේරෙනවා ඉතුරු 150 මේ රට ගොඩනගන්න ඕන මේ රටේ තියෙන සම්පත් එක හරියට උපයෝග කරගන්න ඕන අපේ රටේ පිහිටීම් හරියට උපයෝග කරගන්න ඕන අපේ රටේ කුසකර්මාන්තය හරියට සැලසුම් හදන්න ඕන අපේ තේ වගාවට හොඳ හොඳ පණක් දෙන්න ඕන අපේ රබර් වගාව යලි නගා සුසුව ගන්න ඕන නේද අපේ හොඳ අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදලා අම්මා තාත්තට කරදරයක් නොවන දුවා දරුවන්ට බරක් නොවන නව අධ්‍යාපන ක්‍රමයක් හදලා ලෝක ජයග්‍රහණය කරන්න පුළුවන් මිනිස්සු අපි හදන්න ඕන අදත් මම ගියා එක ප්‍රධාන පර්යේෂණාගාරයක් බලන්න ඒක එක් ප්‍රධාන විද්‍යාඥයෙක් තමයි ශ්‍රී ලාංකිකයෝ ඔගොල්ලෝ දකින්නේ පහුගිය කාලේ පත්තරවල ගියා
පිළිකා රෝගේ නිට්ටාවට සුව කිරීම සඳහා බෙහෙතක් හොයාගත්තා කියලා. අන්නේ විද්‍යාඥයා. ඔහු ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීකයේ මේ පැත්ත දෙක. ඔහු කිව්ව මොකද්ද? තාම හොයා එතුමා කිව්ව මේ සම්පූර්ණ හොයාගෙන නැහැ පරීක්ෂණ අවසන් අධීරේ තියෙන්නේ කියලා. මන්දක ප්‍රවෘත්ති ගියා හොයාගෙන තියනවා කියලා. එතුමා කිව්ව නැහැ. අවසන් අධීරේ තියෙන්නේ. ඒගොල්ලෝ පරීක්ෂණ ගණනාවක් කරලා තිබෙනවා. ඒ දැනුම අරගෙන ලංකාව ගොඩනැගීම සඳහා එන්න සූදානම් බව ඔහු ඇතුළු විශාල කණ්ඩායමක් ජාතික ජන බලවේගයේ ප්‍රකාශනපත් කරලා තිබෙනවා. ඒ දැනුම නව තාක්ෂණය අධ්‍යක්ෂකින් උපයාගත් කණ්ඩායමට අපි ආරාධනා කරනවා. මොකද රටක් ගොඩනගනවා කියන්නේ ඒ දැනුම සහිත මිනිස්සු ඕන. ඒ අධ්‍යක්ෂකින් සහිත මිනිස්සු ඕන. මේ ගොබ්බ දේශපාලකයෝ රටක් හදනවද? හැදුවද? හදන්න ඕන හොඳ ඒ විෂයම් පිළිබඳ ඥාණය තියෙන. ඒ විෂයම් පිළිබඳ අධ්‍යක්ෂකින් තියෙන. ඒ විෂයම් පිළිබඳ පර්යේෂණ කරපු කණ්ඩායමට අපි ආරාධනා කරන්න ඕන. මේ වැටි තිබෙන මාතෘභූමියේ ගොඩනැගීම සඳහා යට අපි එන්න කියලා. ඕ අය කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. හරිද? ඉතින් මොකද කරන්නේ? ඒගොල්ලොත් එකතු කරගෙන අපේ මේ රට ගොඩනගන්න පුළුවන්. නේද? ඒ සඳහා අපි සැලැස්මක්. ඒ නිසා මේක අපි නිකන් ඉබාගාතේ කරන දේශපාලනයක් නෙවෙයි මේ. අපි තාම සැලසුම් සාගත මේ වැඩේ කරමින් යන්නේ. හරිද? දැන් යාත්‍රාතාව ප්‍රශ්නයක් ඕන. දැන් ඡන්දේ එනකම්ම ජනතාව මේ පීඩාවෙන් ඉන්න ඕන. දැන් එහෙම ඉන්නත් බෑ. ඇයි? ජනතාව පීඩාවෙන් පීඩාවට පත් කරනවා. ඒකට විරුද්ධව පාරක බහින උද්ඝෝෂණ ක්‍රියා මාර්ගවල ජාතික ජන බලවේගය උඩින්ම ඉන්න ඕනකම තියෙනවා. නේද? නැත්තම් කඩකප්පල් කාරි වැඩ වෙන්නත් ඉඩ තියෙනවා. හොඳයි. දැන් පහුගිය දවස්වල විදුලි බිල වැඩි වීමට එරෙහිව නේද? විශාල උද්ඝෝෂණ මාලාවක් ජාතික ජන බලවේගය කරා. අපි දැන් සැලසුම් කරලා තිබෙනවා මේ නොවැම්බර් මාසේ 18 වෙනිදාට කොළඹදී විශාල පෙළපාලිය සහ විශාල ජන රැලියක් පවත්වලා රනිල් වික්‍රමසිංහගේ ජනපීඩක යෝජනාවන්ට විරුද්ධව ජනතාව මර්ධනය කරනවට විරුද්ධව ජනතාවගේ අයිතිය උරුදුදා ගන්නවට විරුද්ධව ජනතාවට බරපිට බරපටවනවට විරුද්ධව ජනතාව සංවිධානය කරලා සටන් කරන්න සූදානම් වෙන ව්‍යාපාරකෙට තමයි ජාතික ජන බලවේගය අපි ගොඩනගන්නේ. මතක තියාගන්න. ඡන්ද ඡන්දනම් ඡන්ද පාරේ පාරේ නම් පාරේ. මොකද කියන්නේ? ඒ හැම එකටම සූදානම් ව්‍යාපාරයක් බවට පත් කරගන්නවා. ඇයි? අපි වෙහෙස වෙලා අපි පුරබදලා ආණ්ඩුවක් හදා ගැනීම තමයි අපේ ප්‍රයත්නය බවට පත් වෙන්නේ. ඒක තමයි ආණ්ඩුව අපේ වෙන්නේ. අපි ඔක්කොම එකතුලා හදපු ආණ්ඩුව. ඒක රැක ගන්න ඕන ආණ්ඩුව. ඒ ආණ්ඩුව අපේක්ෂාවන් ඉටු කරන්න ඕන ආණ්ඩුව. ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරගන්න ආණ්ඩුව බවට ඒ ආණ්ඩුව අපි පත් කරගන්න ඕන. ඒ නිසා අවස්ථා හැමදාම එන්නේ නැහැ. මේ අවස්ථාව අපි ගන්නත් ඕන. අරගෙන වරද්දන්න නැතුව ඉන්නත් ඕන. පව්. අපේ රටේ ජනතාව අහිංසකයි. ඒගොල්ලෝ විශාල බලාපොරොත්තුවක් අපි කරේ තියෙනවනම් ඒ ජනතාවගේ බලාපොරොත්තුව අබමල් ඍණ කිමත් හානි නොවන විදියට කටයුතු කිරීමත් අපේ වගකීමක්. එහෙම නෙවෙයිද? ඇති හෙම්බත් වෙනක රැවටිලා තියෙනවනේ. විහාර මාදේවිල කියලා රැවටෙනවා. ආසියාවේ ලොකු මූලය කියලා රැවටෙනවා. මුල හත කියලා රැවටෙනවා. මතකද? තුඩු ගැමුණු කියලා රැවටෙනවා. පොළොන්නරුවේ ගැමියා කියලා රැවටෙනවා. වැඩ කරන විරුව කියලා රැවටෙනවා. මදිද? ඇතිනේ. දිබේ ඈත ගම්මල ජීවිත නැහිසක අම්මා තාත්තා කොච්චර බලාපොරොත්තු සහිතව ආණ්ඩු හැදුවද? ඒ බලාපොරොත්තු වගේ සිය දහස් ගුණයක වැඩි බලාපොරොත්තුකින් තමයි ජනතාව අපි වෙත එකතු වෙමින් තිබෙන්නේ. ඒ පක්ෂවලට ඡන්දේ දීපු අය, ඒ පක්ෂවලට වැඩ කරපු අය, එහෙම නෙවෙයිද? ඒවට කැන්නෝ සිංගියපු අය, ඒක තමයි යථාර්ථය. ඒගොල්ලෝ මොකද කරන්නේ? තමන් පරම්පරාවෙන් පරම්පරාවට ඉදු පක්ෂ අත්තරලා, තමන් කැන්නෝ සිංගියපු පක්ෂ අත්තරලා, තමන් ඡන්දේ දීපු පක්ෂ අත්තරලා අද ජාතික ජන බලවේගය කරේ යවිලා තියෙන මොකද? තමන්ගේ නායකයන් තමන් රැවට්ටුවා. තමන්ගේ නායකයන් තමන්ගේ දේපල හොරකම් කරා. තමන්ගේ නායකයන් තමන්ගේ පක්ෂ නැති කරා. තමන්ගේ නායකයන් තමන්ගේ රට විනාශ කරා කියලා වේදනාවක් තියෙන අයට. ඒ නිසා නේද ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් නේද මහීපාල දාලා එන්නේ මොකටද? මහින්දලා දාලා එන්නේ මොකටද? ඒගොල්ලෝ රැවට්ටුවා කියලා දන්නෝ. ඒගොල්ලෝ ජනතාවගේ බලාපොරොත්තු සුන් කරා කියලා දන්නෝ. ඒගොල්ලෝ ජනතාව නේද ඇඳුවා කියලා දන්නෝ. ඒ නිසා වසර ගණනාවක් අවස්ථා ගණනාවක් රැවටීමට භාජන වෙච්ච ජනතාව, රවට්ටපු ජනතාව, අහිංසක බලාපොරොත්තු බිඳවට්ටපු ජනතාව, අන්නේ ජනතාව තමයි අපිට හැරිලා තියෙන්නේ. ඒකෙන් මොකද්ද? තමන්ගේ පක්ෂවල නායකයන් කෙරෙහි තිබුණු විශ්වාසය බිඳවට්ටලා ජාතික ජන බලවේගය කෙරෙහි විශ්වාසය තබන්න පටන් අරන් තියෙනවා. තමන්ගේ පක්ෂවල තියෙන වැඩපිළිවෙල පැත්තකින් තියලා ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙල පිළිගන්න පටන් අරන් තියෙනවා. තමන්ගේ පාරම්පරික පක්ෂ අත්හැරලා
ජාතික ජන බලවේගය පිළිගන්න පටන් ගන්න තිබෙනවා. ඒකෙන් කියන මොකද්ද? ඒගොල්ලන්ගේ පක්ෂ කරේ තිබුණු විශ්වාසයට වඩා වැඩි විශ්වාසයක් ජාතික ජන බලවේගය කරේ අප කරේ තියලා තියෙනවා නැද්ද? නැත්තම් තාලා ඉන්නේ. ඒගොල්ලන්ට වඩා අපි හොඳයි කියලා විශ්වාස කරනවා. ඒගොල්ලන්ට වඩා මේ රට ගොඩනගයි කියලා විශ්වාස කරනවා. ඒගොල්ලෝ හොරකම් කරපු දේ පුළක් පොවරකණේ කියලා විශ්වාස කරනවා. මේ රටේ හොරකම් අපි නතර කරයි කියලා විශ්වාස කරනවා. අපේ දරුවන්ගේ අධ්‍යාපනය ගොඩනගයි කියලා විශ්වාස කරනවා. අපේ පාලුණු කුඹුරු ටික වගා කරලා දෙයි කියලා විශ්වාස කරනවා. ගොවියගේ ජීවිතේ නගා සිටුවලා දෙයි කියලා විශ්වාස කරනවා. තරුණ තරුණියන්ට උදා අනාගතයක් නිර්මාණය කරලා දෙයි කියලා විශ්වාස කරනවා. ව්‍යාපාරිකයා කර්මාන්ත කරුවා ව්‍යාපාරික පහසුකම් සේත රටක් හදයි කියලා විශ්වාස කරනවා. පොලිසිය මහත්තයා නීතිඥ මහත්තයා නීතිගරුක රටක් හදයි කියලා විශ්වාස කරනවා. මේ හැමදේම විශාල බලාපොරොත්තුන් අපිට අවිලා තියෙන්නේ. එහෙම නේද? ඒ නිසා අපිට ඒ ජනතාවේ අහිංසක ජනතාව රැවැට්ටීමට කිසි අයිතියක් නැහැ. පව් ඒ ජනතාව ඇත්ති වෙන කර රවට්ටලා තියෙන්නේ. එනිසා අපි මේ දේශපාලන ව්‍යායාමෙ වෙන්න ඕනකම තිබෙන්නේ. දශක ගණනාවක් තිස්සේ රැවටීමට භාජන වූ ජනතාව වෙනුවට අපි කරේ විශ්වාසිත බව දෙන ජනතාවගේ විශ්වාස අපමල් ඍණකින් හානි වෙන්නේ නැතුව ඒ තබන ලද විශ්වාසය තවදුරටත් වර්ධනය කරන ආණ්ඩුවක් තමයි ජාතික ජන බලවේගයේ හදන ආණ්ඩුව. ඒක තමයි අපිට දෙන වගකීම. අපි කියනවා බලය ලබා ගැනීමේදී මෙරට කවර හෝ පුරවැසියෙක් අපි කෙරෙහි තමන විශ්වාසය අපි කොට නගඩ ආණ්ඩුවකදී ඒ විශ්වාසය වැඩි වෙන පාලනයක් ඒ විශ්වාසය ශක්තිමත් වෙන පාලනයක් ඒ විශ්වාසය තහවුරු කරන පාලනයක් ඡන්ද වෙලාවදී අපි විශ්වාස නොකරපු කෙනා වුණත් විශ්වාස කරන පාලනයක් අවසාන ජනතාවගේ මුවෙන් මුවේ කියවෙන්න ඕන අපි හදන පාලනය ගැන අපරාධි සි මෙච්චර පමා වුනේ කියලා ඕනද අන්න ඒක හිතන ආණ්ඩුව තමයි ජාතික ජන බලවේගී හදන ආණ්ඩුව. හරිද? ඒක අපි හැමදෙනාම කැපකිරීම ඕන. වැටලා තියෙන රට අපිට හාන්සි පුටුවක වාඩි වෙලා කකුල් හොල් හොල් ගොඩනගන්න පුළුවන් රටක් නෙමෙයි අපි ඉස්සරහ තිබෙන්නේ. කඩා වැටීමේ ගැඹුරේ පතුලටම කිඳා බහපු රටක්. වර්තමාන අපේ પરම්පරාව වේසමාංශයලා කැපකිරීම කරලා මෙරට ගොඩගත්තොත් අපේ අනාගත પરම්පරාවට සුන්දර රටක ජීවත් වෙන්න අවස්ථාවකට හදලා දෙන්න පුළුවන්. අන්න ඒක තමයි අපේ ප්‍රාර්ථනේ. ඒක තමයි අපේ අරමුණ. ඒ වෙනුවෙන් අපි ආණ්ඩුවක් හදමු. ඒ ආණ්ඩුව මේ රට ගොඩනගන ආණ්ඩුව බවට පත් කරමු. සිහින නැති රටට සිහිනගෙන ආණ්ඩුව. අපේක්ෂා කඩාවැටුණු රටට අපේක්ෂාව ගෙන ආණ්ඩුව. තරුණන්ගේ අනාගතේ බිඳවට්ටපු රටට තරුණට අනාගතයක් හදන ආණ්ඩුව. ජනතාවගේ දුව දරුවන්ගේ අනාගතය පිළිබඳව විශාල විශ්වාසයක් කඩාවැටලා තිබෙන අපේක්ෂා බංගත්වයට පත්වලා තියෙන රටක දරුවන්ගේ අනාගතය පිළිබඳ විශ්වාසය තබන ආණ්ඩුවක් අපි හදමු. එවෙනුවෙන් සියලු දෙනාට එකතු වෙන්න පෙරට වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. භූමි ස්තුති හැම දිනටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.